Boy! I am Tarzan Barappa. මම අපේ ගමේ ක්‍රිකට් කණ්ඩායමේ කැප්ටන් වෙලා හිටියා. ඒ වුණාට මට ලොකු අවුලක් වෙලා. මට තෝෂු වෙද කියාපෝ. වැඩගේ බෝඩි කන්තිය. මම ආවේ ඩුබයි රටේ ඉඳලා මැද්දකකට මුහුණ දීලා මුහුණ දුන්නු දෙකම පරාදයි. මට වහම අයින් වෙන්න කියලා ලියුමක් මගේ අතට දීලා හිතේ අමාරුවෙන් ඉන්නේ මං. වනි කම්බිලට දීලා දැන් කියනවා යන්ට කියලා කදලියුමක් ලිව්වේ ඒ නිසයි. මං ආවේ ඩුබයි රටේ ඉඳලා මැච් දෙකකට මුහුණ දීලා මුහුණ දුන්නු දෙකම පරාදයි. මම ඉතින් අපේ ගමේ ටීම් එක වැටලා හිටපු හැම අවස්ථාවකම ඒ ටීම් එක ගොඩ ගන්න පුදුම වෙහසක් ගත්තියෝ. දැන් ඉතින් මට යන්තලු වැඩෝගේ බෝඩි ඉසරන මම හොඳටම ගහනවා බෝලුත් කරනවා මැච් දිනවනවා පස්සේ පස්සේ මට කම්මැලි හිතෙනවා කකුලේ අමාරුව හරහට හිතෙනවා ආවේ ඩුබයි රටේ ඉඳලා මැදකකට මුහුණ දීලා මුහුණ දුන්නු දෙකම පරාදයි මට වහම අයින් වෙන්න කියලා ලියුමක් මගේ අතට දීලා හිතේ අමාරුවෙන් ඉන්නේ මං වනි කම්බිලට දීලා දැන් කියනවා යන්ට කියලා කදලියුමක් ලිව්වේ ඒ නිසයි. මම ආවේ ඩුබයි රටේ ඉඳලා මැදකකට මුහුණ දීලා මුණ දුන්නු දෙකම පරාදයි. කමෝන් කමෝන් කියපු ඔක්කොම දැන් මේ තාසන්ට විරුද්ධව තමයි ඉන්නේ. මෙහෙමයි ඉති මගිනුත් පොඩි පොඩි අඩුපාඩු වෙන්න ඇති ඉතින්. 93.7 දෙදහස් එකොළහේ ලොකු කුසලානේදී ගමේ ටීම් එක ෆයිනල් ගහනවා කකුලේ අමාරුව හොඳටම වැදීවිලා ගම වෙනුවෙන් මැච් එක කැප කරනවා ඒ විදිහට කැපවීම් කරලා නායකත්වයට පත් වෙලා ගම වෙනුවෙන් කරපු වැඩ ගොඩයි දැන්යන්ට කියලා ලියුම දීලා හිතේ අමාරුවක් ඇදිලා ලියුම ලිව්වේ අන්න ඒ නිසයි මට වහමයින් වෙන්ට කියලා ලියුමක් මගේ අතට දීලා හිතේ අමාරුවේ ඉන්නේ මං මම ආවේ ඩුබයි රටේ ඉඳලා මැස් දෙකකට මොහොන දීලා මොන දුන්නු දෙකම පරාදයි ඉතින් නම් අපේ ගමේ මම විතරයි ඉතුරුනේ අර ලොකු ලොකු අයියලා ඔක්කොම ගියා ලොකු අයියලා කියපු විදිහට තමයි මම වැඩ ටික කරගෙන හිටියේ. ඕන් අන්තිමේ මල්ලිට වෙච්චිදී. දිනාම එනකොට හොඳයි කියනවා. පැරදිලා එනකොට මං එළමනවා. මේවට කාරණා ගොඩක් කියනවා. ඒවත් ඔහෙ එලි වෙන්නට අරිනවා. ආවේ ඩුබයි රටේ ඉඳලා පොඩිම ටීම් එකෙන් කාලා ඉවස ගන්න නොහැකි ඒ නිසයි. මම මගෙන් පස්සේ නායකයට කෙනෙක් තිබුණේ නෑනි හදලා මේ ඔක්කොම ප්‍රශ්න ඒ නිසයි. උමාවනි කම්බිලට දීලා දැන් කියනවා යන්ට කියලා තදලියුමක් ලිව්වේ ඒ නිසයි. මං ආවේ ඩුබයි රටේ ඉඳලා මැට් දෙකකට මොන දීලා මොනු දුන්නු දෙකම පරාදයි. මට වහම අයින් වෙන්න කියලා ලියුමක් මගේ අතට දීලා හිතේ අමාරුවෙන් ඉන්නේ මං. Why? Psst, me.